සාමූහික වැඩපිළිවෙලක් ඔස්සේ පොදු ගැටලු සඳහා විසඳුම් සෙවීමට එක්වන්නේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින සියලු රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසායි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අප්‍රිකානු රටවල රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදීය. බොස්වානා, ඇල්ජීරියා, ඊජිප්තු, ඉතියෝපියාව, කොටිදී අයිවර්, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසතෝ රාජ්‍ය, ගානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියාව, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රිකාව, සිසෙල් සූඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්ව තිබුණි. මේදී අදහස් දක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ වන විට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වීමෙන් පවතින අතර මෙම සියවසේ අවසානය වන විට ඉන්දියාව සහ අප්‍රිකාවද ඔවුන් අනුගමනය කරනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉදිරිගමන වෙනුවේ මෙම රටවල් සමග සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත්ය. මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ නව අදියර පැහැදිලි කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව එකිනෙකා සමග එක්ව සිටි බවය. ශ්‍රී ලංකාවේ නීති පද්ධතියද බොහෝ අප්‍රිකානු රටවල නීති පද්ධතියට සමාන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව අප්‍රිකානු කලාපයේ සමග සැලකිය යුතු ආර්ථික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව ඒ වර්ධනය කරගත යුතු බවත් සඳහන් කර තිබේ. අප්‍රිකානු මහද්වීපයෙන් ශ්‍රී ලංකාවට ගලා එන ආයෝජන අවස්ථා යම් මට්ටමක පැවතියත් ඒවා ඉතා සුළු ප්‍රමාණයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. රටතුල් සාමය පවත්වාගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය මෙන්ම අප්‍රිකානු මහද්වීපය සමග සම්බන්ධතා යළි ශක්තිමත් කර ගැනීමට කරනු ලබන කැපවීම එෙහිදී අප්‍රිකානු රාජතාන්ත්‍රිකයන් ඇගීමට ලක් කළේය.